සුබදසකයා රොණී SLDX ඔබ YouTube නාලිකාවට ඔයාල සිරි දෙනාම සාදරයෙන් පිළිගන්නවා. ජර්නල් අදාරගෙනාවේ AliExpress සම්බන්ධයෙන් තමයි මේ වීඩියෝ එක නාවේ. ගොඩක් කට්ටිය මට කමෙන්ට් කරලා තිබ්බා, WhatsApp මැසේජ් කරලා තිබ්බා. AliExpress එක හරහා අපි orders දැම්මා. දැන් මේ වෙද්දි අපි orders දාන්නේ නැහැ. අපේ AliExpress account එකට link කරපු කාඩ් එකෙන් මේ වෙද්දි අපේ සල්ලි කැපෙනවා. ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා. ගොඩක් කට්ටිය WhatsApp මැසේජ් දාලා තිබ්බා. ඉතින් කොහොමද අපි මේ සල්ලි කැපෙන එක නතර කරන්න කියලා තමයි ගොඩක් කට්ටිය අහලා තිබ්බේ. සමහර කට්ටිය කිව්වා අපි AliExpress එකට link කරපු කාඩ් එක තියෙන account එක දැන් අපි ළඟ නැහැ. අපි හදපු AliExpress account එකේ Gmail එක අපිට මතක නැහැ. ගොඩක් කට්ටිය ඒ විදිහට මට කියලා තිබ්බා. ඉතින් කොහොමද දැන් අපි මේ කාඩ් එක AliExpress එකෙන් කොහොමද රිමූව් කරන්න කියලා තමයි ගොඩක් කට්ටිය අහන්නේ. සමහර කට්ටිය AliExpress එක link කරාට පස්සේ රිමූව් කරන්න දන්නේ නැහැ. සමහර කට්ටිය දන්නවා account එක මතක නැහැ. ඉතින් ගොඩක් කට්ටිය අහන දෙයක් තමයි කොහොමද අපි කාඩ් එක රිමූව් කරන්නේ. ඉතින් අපිට account එක මතක නැත්නම් කොහොමද අපි කාඩ් එකෙන් සල්ලි කැපෙන එක අපි නතර කරන්නේ. ඉතින් ගොඩක් කට්ටිය කියනවා යාළ බැංක එකට සල්ලි දැම්මට පස්සේ යාළ කාඩ් එකෙන් සල්ලි කැපීමක් වෙනවා කියලා. ඉතින් සමහර විට ඔයාගේ account එක තියෙන වෙන කෙනෙක් ළඟ වෙන්න පුළුවන්. ඉතින් අද අපි කතා කරමු කොහොමද ඔයාගේ කාඩ් එක ආරක්ෂා කරගන්නේ කියලා. එහෙනම් වැලිලා කතා කරන්න ඕනේ යමුවද වීඩියෝ එකට. යාළුනි දැන් අපි කතා කරමු කොහොමද AliExpress account එක link කරපු කාඩ් එක අපි AliExpress එක හරහා remove කරන්න කියලා. ඒකට ඔයාලා කරන් තියෙන්නේ මේ විදිහට ඔයාලා බලා ගන්න පුළුවන් තියෙනවා account කියලා option එක. කොළම account කියන option එක touch කරන්න. දැන් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන් තියෙනවා card scale option එකක් තියෙනවා මේ විදිහට. ඔයාලා එතන touch කරන්න. යාළුනි ඔයාලා කාඩ් එක link කරලා තියෙනවා. ඔයාලා card කියන option එකට ආවට පස්සේ ඔයාලා මේ විදිහට බලා ගන්න පුළුවන් ඒ ඔයාලා card එක තියෙනවා. දැන් ඔයාලා කරන් තියෙන්නේ මේ විදිහට බලා ගන්න පුළුවන් තියෙන dot 3 මේ dot 3 touch කරන්න. දැන් යාළුවෝ මෙතන බලන්න පුළුවන් රිමූව් කියලා බටන් එකක් තියෙනවා. මේ රිමූව් කියලා බටන් එක ඔයාලා ටච් කරන්න. දැන් ඔයාලා මෙතන ඩිලීට් කියන ඔප්ෂන් එකක් කියනවා. ඩිලීට් කියන ඔප්ෂන් එක ටච් කරන්න. දැන් ඔයාලා මෙතන බලන්න පුළුවන් මෙතන රීෆ්‍රෙෂ් කරලා මේ විදිහට කාඩ් එක රිමූව් වෙනවා. දැන් ඔයාලා දැක්ක කාඩ් එක රිමූව් වුණා. මම හිතනවා ඔයාලා හැමෝටම පැහැදිලිද කියලා. ඉතින් ඔයාලා කාඩ් එක රිමූව් වුණාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ මෙන්න මේ විදිහට. රයිට්. ඉතින් මේ විදිහට තමයි ඔයාලා AliExpress එකේ කාඩ් එක රිමූව් කරන්නේ. දැන් ඔයා කාඩ් එක රිමූව් කරන විදිහ දැනගත්තා. අපි දැන් මෙතනින් බැක් වෙමු. යාළුනි දැන් ඔයාලට කියලා දුන්නා AliExpress එකට සේව් කරපු කාඩ් එකක් කොහොමද රිමූව් කරන්න කියලා. දැන් ඔයාලා දන්නවා AliExpress එකට ඇඩ් කරපු කාඩ් එකක් කොහොමද රිමූව් කරන්න කියලා. යාළුනි දැන් ඔයාලට මතුවෙන ප්‍රශ්නේ තමයි අපි AliExpress account එකක් හැදුවා, හදපු account එක මතක නැහැ. මේ වෙද්දී හදපු account එක මල්ලක නැහැ. ඉතින් මේ කාඩ් එක කොහොමද රිමූව් කරන්න කියලා තමයි දැන් ඔයාලා අහන්නේ. රයිට්. යාළුනි දේවල හදපු account එක ඔයාලට මතක නැත්නම් ඔයාලගේ account එක නැත්නම් account එක දැනටමත් වෙන කෙනෙක් ළඟ නම් තියෙන්නේ ඔයාලගේ සල්ලි කැපෙනවා නම් වෙන කෙනෙක් ඔයාගේ කාඩ් එක හරහා orders කරනවා නම් ඔයාට කරන්න තියෙන එකම දෙයයි ඔයා ඔයාගේ බැංක එකේ කාඩ් සෙන්ටර් කතා කරලා ඔයාට පුළුවන් ඔයාගේ කාඩ් එක cancel කරලා ඔයාලට අලුතෙන් කාඩ් එකක් එයාලට කියලා order කරගන්න. එහෙමත් ඔයාට කරන්න අපහසුයි නම් ඔයාට පුළුවන් ඔයාගේ ළඟම බැංක එකේ branch එකට ගිහිල්ලා ඔයාට පුළුවන් අලුතෙන් කාඩ් එකක් ගන්න ඔයාගේ පරණ කාඩ් එක cancel කරලා ඔයාලා යාළට කියන්න මේ කාඩ් එක මේ වෙද්දි වෙන කෙනෙක් ළඟ තියෙනවා ඒක නිසා මයි කාඩ් එක cancel කරලා දෙන්න කිව්වම යාළා cancel කරලා දීලා ඔයාට වෙනම අලුත් කාඩ් එකක් දෙයි ඔයාගෙන් පොඩි මුදලක් අය කරයි රුපියල් 600ක් හෝ 1000ක් ඔයාගේ මුදලක් අය කරයි ඒ ගාන ඔයාට දීලා පුළුවන් ඔයාගේ කාඩ් එක ලබා ගන්න. ඉතින් ඒ විදිහට ඔයාලා කාඩ් එක ඔයා චේන්ජ් කරගන්න. එහෙම නැත්නම් ඔයාගේ දිගටම ඒ අදාළ කෙනා ඔයාගෙන් purchase කරන pages එකක් ගානේ ඔයාගේ බැංක එකේ තියෙන සල්ලි කැපෙනවා. ඉතින් මම හිතනවා අදගෙනා වීඩියෝ වල හැමෝටම වැදගත් වෙන්නේ නැති කියලා. යාළුවනේ මේ ඔප්ෂන් දෙක හරහා විතරයි ඔයාගේ කාඩ් එක හරහා කැපෙන සල්ලි කැපෙන එක නතර කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාට පුළුවන් ඔයාගේ account එක මතක නම් ඔයාගේ කාඩ් එක රිමූව් කරගන්න පුළුවන්. ඔයාගේ account එක ඔයාට මතක නැත්නම් ඔයාට පුළුවන් කාඩ් සෙන්ටර් කතා කරලා ඔයාගේ කාඩ් එක ක්ලෝස් කරලා අලුත් කාඩ් එකක් ගන්න. එහෙම නැත්නම් ඔයාට ළඟම තියෙන බැංක එකට ගිහිල්ලා ඔයාට පුළුවන් කාඩ් එක ක්ලෝස් කරලා අලුත් කාඩ් එකක් දෙන්න කියලා යාළට කියන්න. ඉතින් ඔයාට පොඩි මුදලක් වැය වෙනවා. ඒකට ප්‍රශ්නයක් නැහැ. නැත්නම් දිගටම ඔයාගේ සල්ලි කැපෙන්න ගන්න එක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඉතින් වෙන කෙනෙක් ලාගේ account එක තියෙනවා කියන්නේ ඒක ලොකු ප්‍රශ්නයක්. ඉතින් මම හිතනවා අද වීඩියෝ එකෙන් ඔයාලගේ ප්‍රශ්න වලට ඔයාලට විසඳුම් ලැබෙන්නේ නැති කියලා. ඉතින් ඉදිරියට ගොඩාක් videos ගේන බලාපොරොත්තු වෙන AliExpress සම්බන්ධයෙන්. ඒක නිසා අපේ channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. අපේ channel එකේ දාන සියලුම videos බලන්න. මම හිතනවා අද ගෙනා වීඩියෝ වල හැමෝටම ගොඩාක් වැදගත් වෙන්නේ නැති කියලා. යාළුවනි මම හිතනවා අදගෙන වීඩියෝ වල හැමෝටම වැදගත් වෙන්නද කියලා. අද කතා කරා කොහොමද ඔයාගේ AliExpress account එක හරහා ඔයාගේ කාඩ් එක රිමූව් කරගන්නේ, කොහොමද ඔයාගේ කාඩ් එක ආරක්ෂා කරගන්නේ කියලා. ඉතින් අද වීඩියෝ වල හැමෝටම වැදගත් වෙන්නද කියලා මම හිතනවා. ඉතින් දිගටම අපිත් එක්ක ඉන්න, අපි දාන වීඩියෝ සියල්ලම බලන්න. ඒක නිසා අපිව subscribe කරලා bell icon එක ඕල් කරලා තියාගත්තොත් තමයි අපි ඉදිරිය දාන සියලුම videos වල ළඟ notification එක කරා ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉදිරියටත් මේ වගේ videos කියන බලාපොරොත්තු වෙමින් ඉන්නවා. තව videos ගොඩාක් ඉදිරියට එන්න දිනවා. සියලුම videos බලන්න, like කරන්න මේ videoට, comment කරන්න මේ video පහල, share කරන්න ඔයාලගේ social media වල මේ video එක. ඉතින් දිගටම අපිත් එක්ක ඉන්න. අපි SLDX තවත් වීඩියෝ හම්බෙමු ඔයාලා හැමෝටම. සුබ දවසක්. ජය වේවා.